දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපයේයි පැවසෙන කුරුණෑකළ පිහිටේ ඓතිහාසික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල ගිනි ගැනීමේ අවදානමක තිබූ බව කුරුණෑකළ නගරාධිපති තුෂාර සංජීව පවසනවා. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග සංවර්ධනය සඳහා අවශ්‍ය බිම් ප්‍රමාණය ඉල්ලූ විට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කොටස් සලකුණු කර එවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට තමන් දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් නොලැබුණු බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවවත් තමන්ගෙන් කිසිදු විමසීමක් සිදු නොකළ බවයි ඔහු පවසන්නේ. එමෙන්ම අදාළ ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව වර්ෂාව විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ බුවනෙකබා ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ පංච පුද්ගල කමිටුවේ අන්තර්කාලීන වාර්තාවේ විනාශ කිරීමක් ගැන සඳහන් වුවද එය තමන් පිළින් නොගන්නා බවද ඔහු පවසනවා. හිරුනාලිකාවේ හාට් ටෝක් වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඇයි අර කුරුණෑගල රාජසභා මණ්ඩපයේ කැඩුවේ? ඔය මාර්ග සංවර්ධනය සඳහා අවශ්‍ය බිම් ප්‍රමාණය ඉල්ලනවා අපෙන් මාර්ග සංවර්ධන අධිකාරිය. අපි ඊට කලින් යවලා තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරියට මේක පුරාජ්‍යාත්මක වටිනාකමක් තියෙනවා අපිට දැනුවත් කරන්න කොටස් සලකුණු කරලා එවන්න ඉවත් කළ යුතු කොටස කියලා. ඒ සම්බන්ධයෙන් අපිට ඒගොල්ලෝ කිසි නිර්දේශයක් එවන්නේ නැහැ. පුරාවිද්‍යාවක අපි මුකුත් අහන්නේ නැහැ විමසීමක් කරන්නේ නැහැ. අපි මාර්ග සංවර්ධන සඳහා අවශ්‍ය කොටස කඩලා දෙනවා 6 වෙනි මාසේ 24. ඒකට මේ සිදුවීම වුණා කියලා කියන කඩා වැටීම වුණ දවස 7/14. ඒ විදිහ අපි ගබඩාව හැටියට පාවිච්චි කරන්නේ එතන. අපි ඉංජිනේරුවරයාගේ උපදෙස් මත සවස 7 මාසෙද ඒක අපි තියන ලිහිසි තෙල් සහ ඔයිල් වගේ තිබිලා තියෙන ගිනි ගැනීම කියන බියක් තිබිච්ච නිසා කඩා වැටීමත් එක්ක අපි නිර්ධාරණය ගිහලා අපි ගොඩ ගබඩාව බඩට කිවත් කරගන්න. මොන වෙලාවද කඩා වැටෙන්නේ එහෙම? පහුගිය දවස් දින කිහිපය තුළ වර්ෂාවක් හැදෙලා තියෙනවා. ඒත් එක මොනෑම් හෝ ක්‍රමයක කඩා වැටලා තියෙන කොටසක්. ඔබතුමා දැන් මොනවා කිව්වත් අගමැතිතුමා ඔබතුමාගේ නායකයා පත් කරපු කමිටුවේ මේක සඳහන් කරනවා බොහොම පැහැදිලිව මේක විනාශ කිරීමක් මෙතනදි වෙලා තියෙනවා කියලා වචනෙමම කියනවා නම් ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ ඒ අන්තර්කාලීන වාර්තාව කියලායි ඔහු ඔවුන් එක හඳුනලා දීලා තියෙන්නේ. විනාශ කිරීමක් ලක් කරලා නැහැ නේ අපි. මේකේ සඳහන් වෙන්නේ විනාශ කරලා තියෙනවා කියලානේ ඔබතුමා මේ වාර්තාවේ සඳහන් වෙන කාරණාව විනාශ කිරීම කියන කාරණාව පිළිගන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් නම් ওই විදිහට පුරාවිද්‍යා ස්ථානයකට හානි කළොත් එහෙම ටග් ගාලා පොලිසියට කියලා නේද? විනාශ නෙවෙයි මේක. එහෙනම් ගැසට් කරන්න ඕනේ. ඔබතුමා පුරාවිද්‍යා පනත කියවලා තියෙනවද? මම බොහෝ දුරට කියලා නැහැ. ඒක මගේ පුරාවිද්‍යා පනත දින 1815 මැයි මාසේ දෙවනිදාට ඉස්සෙල්ලා මාර්තු දෙවනිදා ඉස්සෙල්ලා ඉදිකරපු ගොඩනැගිල්ල ගැසට් කිරීම අවශ්‍යතාවයක් නැහැ කියේ. මේක 1815 පෙර ඉදිකරපගන්නේ නේද? මැයි මාසේ 27 වෙනිදා නගරාධිපතිතුමාට එවනවා පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරයා කුරුණෑගල නගරයේ පිහිටි පුරාවිද්‍යා පැරණි ස්මාරක හා ආරක්ෂිත ස්මාරක සම්බන්ධයෙන් කියලා. මේ ලියුමේ තියෙනවා පැරණි රාජසභා ගොඩනැගිල්ල බුවනෙක හෝටලේ කියලා. ඔක කූටලේක නේ. ඔබ කියන්නේ මේ සහකාර අධ්‍යක්ෂවරයා කූටලේකනක් හදුවා කියලා. හදුවා කියලා මම දන්නේ. නීතිපතිවරයා ඔබෙන් ප්‍රකාශ සටහන් කරගන්න කියලා කිව්වා. ඔබ දන්නවද පුරාවිද්‍යා පනතට අනුව මේ වගේ හානියක් කළොත් එහෙම එක අප ලැබෙන්නේ නැති වරදක් කියලා? ඔබට අප නැති වෙයිද? මම නිකිත නියෝග දීලා නැහැ. මම සිද්ධියවත් ඉඳලා නැහැ. නිර්ධාරින් කරේ ලොකු ගින්නක් ඇවිල්ලා මුළු ගොඩනැගිල්ල විනාශ වුණා. ඒ ආශ්‍රිතයෙන් අනිත් ගොඩනැගිල්ල ටික ව්‍යාප්ත වුණා නම් ඒක චෝදනා වෙන්නේ නගර සභාව. ඉන්දා වගේ කියේතු නිර්ධාරින් හැටියට ප්‍රධාන ඉංජිනේරුවරයා තමගේ රාජකාරියේ 100%ක් මිශ්‍ර කළා. නීතිපතිවරයා කිව්වොත් මෙතන අපරාධමය වරදක් වෙලා තිබෙනවා. නගරාධිපතිවරයා ඇතුළු මේකට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්න කියලා ඔබ මොකද කරන්නේ? නීතිපතිතුමාගේ මේ නියෝගයට පිළිගන්න කාටවත් බැහැ. කෙසේ වෙතත් පුරාවස්තු වලට හා ඓතිහාසික ස්ථාන වලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් එවැනි සියලු ස්ථාන ජාතික උරුමයන් විසින් සලකා පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කර ඒවා ආරක්ෂා කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවද තම රජයේ වගකීතු නියෝජිතයෙකු වන කුරුණෑගල නගරාධිපතිවරයා සනාහන් කර ඇත්තේ අදාළ ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සැලකිය නොහැකි බවත් මැයි මාස 27 වනදා පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරයා විසින් නගරාධිපතිවරයාට එවන ලද පැරණි ගොඩනැගිලි වලට අදාළ ලිපිය කූට ලේඛනයක් බවත්ය. එලෙස පවසමින් ඔහු මේ සිදු කරන්නේ නිදහසට කරුණු පවසා අත පිසදා ගැනීමක්ද? එය තවදුරටත් සනාථ වනුයේ එම ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකුට චෝදනා එළඹී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න සිටුකුල ප්‍රකාශයත් සමගයි. නමුත් කුරුණෑගල නගරාධිපතිවරයා වන තුෂාර සංජීව පසුගියදා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ මෙය අනවසර ඉදිකිරීමක් නිසා මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් කඩා දැමූ බවයි. රටේ සාමාන්‍ය ජනතාව අතින් සුළු වරදක් සිදු වුවත් කුදලාගෙන යන්නට සැදී පැහැදී සිටින සුළු බහින් බස්වීමක් වුවත් හිසටම වෙටිදබා මරා දමන පොලිසියට නගරාධිපතිවරයාගේ කතාව මේ වනතුරුම නොයසුනා විය යුතුය. රටේ ජාතික උරුමයන් පිළිබඳව කිසිදු වටිනාකමක් නැති පාලකින් සහ නීතිය ආරක්ෂා කරන්නන් එකිනෙකාට බෝල පාස් කර ගනිමින් තව දුරටත් මේ සිදු කරන්නේ රටේ සම්පත් ආරක්ෂා කිරීමද නැතහොත් හුදු ජනතා නියෝජිතයන් යයි පවසමින් රට විනාශ කරන තක්කඩයෙන් ආරක්ෂා කිරීමද යන්න විමසිය යුතුය.
පසුගියදා රටේ අගමැතිවරයා සිය දේශපාලන දිවියේ 50 වන සැමරුම සඳහා මුල්කිරිගල විහාරයට පිළිම වහන්සේ නමක් වැඩමුවේ එම විහාරස්ථානයේ තිබූ පැරණි ස්මාරක සහ පිළිම කඩා දමා බව ජාතික ජනබලවේගයේ සිසිර කුමාර වාහල තන්ත්‍රි පවසනවා. රටේ ඉතිහාසයට ආදරය කරන දේශප්‍රේමීන් සිටින ආණ්ඩුවක රටේ අගමැතිවරයා විසින්ම පුරාවිද්‍යා ස්ථානවලට හානි කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. මේ රටේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන්න ඕනේ කිව්වා පළමුවෙන්ම අන්න අගමැතිතුමා ගියා මුල්කිරිගල අවුරුදු 50 දේශපාලන ජීවිතේ සමරණයකට පිළිමයක් ගෙනාවා කියන්න ගියා. ඊට පස්සේ කිව්වා පුරාවිද්‍යාවකින් පැරණි ස්මාරක කිසිවක් කඩන්න එපා කියලා. අර පැරණි මල්ලාසනෙ කැඩුවා. දැන් ඒවා තිච්ච පිළිම වලට මොකද උනේ කියලා අදහසක් නැහැ. මාධ්‍යවල හඬක් නැහැ. අන්න එහෙම කළා තමයි ඊගාවට යේ කුරුණෑගල කඩලා විනාශ කරා. අදත් කෝ පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කරන වැඩපිළිවෙලක් නීතියක් මොකක්වත් නැහැ. අපි අහන මේ ඉතිහාසයට ආදරය කරන දේශප්‍රේමීන්ගෙන් මේගොල්ලන්ට තව බලය දිය යුතුද? මහින්ද මහත්තයා වහර ගන්න ඕනේ ඒක. අනේ බුවනෙක බාහු රජුරන්ගේ චරිතේ හරි අවුල්. එයාට කාන්තාව මෙච්චර හිටියා, මුස්ලිම් මෙච්චරෙකුත් හිටියා කියලා. දැන් මහින්ද මහත්තයා මොකද්ද කරන්න ඕන? තමන්ගේ ගෝලයාගේ වෙච්ච වැරද්ද නීතිය ක්‍රියාත්මක කරනවා. විනය රටක් හදන්න හිටපු ජනාධිපති එයා කටවහගෙන ඉන්නවා.